ලංකාවේ තෙල් අරබුදය තෙල් මමාෆියාවක් කර ගනිමින් එහි පිටු පස සිටින්නේ කෞුද. ඔබත් මමත් අපිත් නැති බව සැබෑය එසේ නම් කෞද බලවත්තුූ. කටා රාජ්‍යයේ ඇති කොරල් එනජිතෙල් සමාගමයේ කොටස්හිමි ලංකාවේ සිටින අධ්‍යක්ෂකවරයා කෞුද. ඔහුට එම සමාගමිහි අධ්‍යක්ෂ දුහරයක් ලැබුණේ කෙසේද. එමෙන්ම එම සමාගමයේ කොපමන කොටසකට ඔහු හිමිකම් කියනවාද. එම කොටස් මලදී ගැනීමට ඩොලර් ලැබුණේ කෙසේද. එය සෙවීමට ශ්‍රී ලංකා පොලිසිය අරගලකරුවන්ගේ ගිනුම් පරික්ෂා කරන අයුරින් පියවර ගැනීමක් නම් නැත එයට හේතුව දෙවියෝවත් නොද නිති කටාර්හි කොරල් එනජි තෙල් සමාගමට අයත් ඔස්ටින් නැමිති තෙල් නැව පසුගිය ජූලි දාසය වැනිදා ලංකාවට පැමිණ නැංගුරම් දමා ලංකා මාතාව දෙස බලාසිකි. මේ තෙල්නැව ලංකාවට ගැනූයේ කවුරුන්ද. විශේවාර ඇමතිවරයාගේ අනුදැනුමින් තොරව එය සිදුවිය හැකිද. මහා බැංකවෙත් සංස්ථාවත් ඩොලර් නැතැයි රටට පවසන ඇමතිවරයා. ඉන්දන මිලදී ගැනීමට නොහැකි නම් මෙම සමාගමෙන් තෙල් නැවක් ගෙන්වන්නේ කෙසේද. ඒ ඇයි. පටිපාටයෙන් බැහැරව ගෙන්නවා ඇති මෙම තෙල් නැවට දිනකට ප්‍රමාධගාස් තුලෙස ඩොලර් දහට දහක් ගෙවන්නේ කාග මුදල්ද. ජූලි දාසේ වැන්දා සිට අදවනතුරු ඩොලර් ලක්ෂ කීයක්ද. අහත්ස පොළොව නොහුලන මේ අපරාධෙන් ලාබ ප්‍රයෝජන ලබන්නේ කවුරුන්ද. කෘසියාවෙන් මිලදීගෙන ඩුබයි හරා හොරපාරෙන් පසුගිය අපප්‍රේල් විසිපස් වැනිදා. ොරෙල් මට්‍රික්ටොන් අනූදාහක් රැගත් නෞකාවක් ලංකාවටආවාය. එම තෙල් ගෙන්නු යේද මෙම කොරල් එනජි සමාගමෙන්මය එම නැවටද ප්‍රමාධගාස්තුූ අසීමිතව ගෙවා ඇත. ලංකා ඉතිහාසේ කිසිම දිනක ගෙවා නොමැති ප්‍රමාධ ගාස්තුහක් වන ඩොර් එක්ලක්ෂ විසිදහස ගණනේ දිනකට ගෙවා ඇති අතර ඩොර් හතලිස් ලක්ෂ පණස් සයිදහක්කික් මවා ප්‍රමාධගාස්තුව සම්පූර්ණයම ගෙවා ඇත. මෙවරද ලංකාවට ගෙන්වා නැංගුරම් දමා දොළපිදේනිය දෙනතුරු බලා සිටින්නේද එම නැවමය. එම සමාගමමය මෙතරම් ආර්ථික අර්බුදයකට මැදිවී පීඩනයට ලක්වී වේදනාවෙන් තෙරපී මිරිකී සිටින රටක මෙවැනි සිදුවීම් විශ්වාස කළ හැකිද මේටත් වඩා බොහෝදේ මෙරට තුළ සිදවෙති. දැන් අපි බලමු කෞුද මේ පිටු පස සිටින බෝධ ප්‍රේත බලවේගේ. පසුගියද ෙල් ඇමතිවරයාගේ ප්‍රෘත්ති සාකච්ඡාවට කිසිම සම්බන්ධයක් නොමැතිව්ුවත්. නාමල් රාජපක්ෂ සහභාගී වූයේ ඇයි දැයි මාධ්‍යවේදින් ඇමතිවරයාගේෙන් ප්‍රශ්න කළ අතර ඔහු අආදභූත පිල්ලු තුරද්දී ලිස්සා ගියද වීධ පාර්ෂයන් අතර මෙන්ම දේශපාලන කරලියද කතාබහට ලක්විය. එම සාකච්ඡාවෙන් දින කිහිපේකට පසු තෙල් ඇමතිවරයා තෙල්ලබා ගැනීමට යැයි කියමින් කටර්රාජ්‍යය සංචාරයකද නිරත විය. පමණක් නො කටාර්තෙල් සමාගමක නාමල් රාජපක්ස මූල්්‍ය අධ්‍යක්ෂ ධූරයක් ඔබවන බව මාධ්‍ය හරහා සාක්ෂි සහිතව ප්‍රචාරය වෙද්දී දැඩිල්ලෙස කළබල වූ නාමල් එය තමා නොවේ යැයි පැවසීමට ඉතා ඉක්මන් විය.ඒහත් අද ලෝකයේ තාක්ෂණය ඉතා දියුණු මට්ටමක තිබෙන බැවින්. මෙම සමාගම කාගේදැයි අධ්‍යක්ෂකවරු කවුරුන්දයි. ඔබට මෙන්ම ලෝකේ ඕනෑම කෙනෙකුට ඉතාම පහසුවෙන් සොයා බලා දැනගත හැක ඔවුන් හඳුනාගත හැක එසේ දැනගත් පසු එලබෙන මැතිවරණේදී මෙම ආර්ථික සාමාජීය මෙන්ම දේශපාලන ගාතකයින් දේශපාන පිටීන් අතුගා දැමීම. ඔබ විසින් කළ යුතු වන්නේ ඔබගේ මෙන්ම ඔබගේ දරුවාගේ අනාගතයට කරන්න වූ මාහැගී මෙහෙවරත් ලෙසිනේ. ැට නැග්‍රම්ලා ඇති නැවට ඩොලර් මිියන පනස්සායක් ගෙවිය යුතු අතර තිබෙන්නේ ඩොලර් මිියන විස්සකි එසේ නම් ඉතිරි මුදල් ගෙවනතුරු ප්‍රමාධගාස්තු ගෙවමින් නැවමුහුදේ රඳවාගනු ඇත. අගෝස්තු මාසට තෙල් ඇනවුම් නැත එසේම සැප්ටම්බර් මාසයටද තෙල් ඇනවුම් නැත. ඒ අනුව පෙරහුම්හල් වලට තෙල් නොලැබීමෙන්, පෝිම් දෙගුණ தෙගුණ වෙමින් අවුளෙන් අවුලට පත්වීම වැලක්විය නොහැක. A පෝලිම් තුළ කුමනාකාරේ ගැටුම් ඇතිවේ දයිද. කොපමන පිරිසක් රෝහල් ගතவே දැයිද කොපමන පිරිසක් බන්ධනාගාරගතවේ දැයි කිසිවකුට කිව නොහැක. එමෙන්ම පසුගිය කාலே පෙருම්හල් තුළ ගැටුම් ඇත්වීම වැලක්වීමේ අරමුණින් යොදවා සිටි ආරක්ෂක හමුදාද இන්ඉවත් කළේ குුමන අරමෝனකින් දැයි පැහැදිලින් ැත්ත. ගොළු මහත් රටත් ජනතාවත් මෙතරම් අර්බුදකාරී පීඩනයකට ඇද දමා අසරණ කොට එතුළින්ද ජාවාරමේ නිරතවන මේ පාදට දේශපාලනයට හා නිලධාරින්ට එරෙහිව නීතියෙන් පියවරක් ගන්නා බවක් නම් පෙනෙන්න්නට නැත